කකුල් සමගින් දැන් ඉස්සුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස් දින 45කට පසුව ඊයේ දිනේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට අඩු අගයක් ගනු ලැබුවා. ඒ අනුව ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1941ක්. මීට පෙර 2000ට අඩුවෙන් දෛනික ආසාදිතයින් මැයි 8 වෙනිදා වාර්තා වුණා. එදින වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1896ක්. කෙසේ වෙතත් පසුගිය කාලයේදී ආසාදිතයින් 3000 සීමාව ඉක්මවා යාම දින 7කදී සිදු වූ අතර एक दिन कदी ये तुंदहस पांसी ऐसी मावदी क्या बाकिया? दायिनिक आसादितेन सेलेक्युएटु आकारेन आडू ये साथी तुनक पमना काल्यक पैवती दिवाई नेट मंबल पैस संचरण सीमा हेतु इंद। අපි සංචරණ සීමා බලපාන්න නැත්නම් අපි මේ වගේ දෙයක් ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කරන්නේ නැහෙනි. ඒක බලපානවා. නමුත් ඒකේ සැබෑ ප්‍රතිඵල මේ දවසින් දෙකෙන් අපිට බලන්න බෑ. අපිට ඉදිරියේදී සමහර විට නොකඩවාම මේ රෝගීන්ගේ අඩුවීමක් දැක්කොත් ඒක ඒකට හේතුවක් වෙන්න කියලා අපිට හිතනවා. අවදානම පහ වෙලා නැහැ. අවදානම එන්න එන්න වැඩි වෙනවා. මේ ප්‍රභේද අලුත් වෙන්න වෙන්න වෛරස් එකෙන් එන සම්පූර්ණතාව වැඩි. තමුන් එන්නත් කරන්නේ මාත්‍රා දෙක ගත්තත් කොයිම වෙලාවකත් මුව ආවරණය ගලවන්න එපා. මහාචාර්ය නීරිකා මලවිගේ මැතිණිය මේ වෛරස් පිළිබඳව විශේෂ පරීක්ෂණ කරන එතුමිය අනතුරු අඟවලා දෙන තව සති 8ක් 10ක් යනකොට සමහර විට අපි ආරක්ෂා නොනොත් රටේ ප්‍රධානම වෛරස් ප්‍රභේද බවට මේ ඩෙල්ටා ප්‍රභේදය පත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි කලින්ම අනතුරු අඟවනවා රටේ මහ ජනතාවට තමුන් ආරක්ෂා වෙන්න. මේ අතර ජුනි 23 වෙනි බදාදා කොවිඩ් ආසාදිත මරණ 45ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ නිවේදනය කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ 2814ක් දක්වා ඉහළ ගියා. පෙරේදා වාර්තා වූ මරණ අතරට කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 27ක් ඇතුළත්. අම්බලන්ගොඩ තිලකපුර ජල ටැංකිය අසල මාර්ගයේ ඊයේ ඇදවැටී මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව PCR පරීක්ෂණයකදී තහවුරු වුණා. මරණයට පත් වූ 64 හැවිරිදි පුද්ගලයා මහමාර්ගයේ ඇදවැටීමෙන් පසුව ඔහුට කෘතිම ශ්වසනය ලබා දීමට පුතුන් දෙදෙනා පියවරගෙන තිබුණා. තිලකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවස සහ ඔහු ආගිය නිවාස 4ක පුද්ගලයන් නිරෝධායනයට යොමු කළ බවයි. ගොඩකවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාසේ පුද්ගලයන් 225කට සිදු කරන ලද PCR පරීක්ෂණවලින් 90 දෙනෙකුට වෛරස ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඒ අනුව කොට්ටල ග්‍රාම නිලධාරි වසම හුදකලා තත්ත්වයට පත් කර තිබෙනවා. ඇහැලියගොඩින්ද නව කොවිඩ් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් බෝපැත්ත, ඉද්දමල්ගොඩ සහ ගැටහැත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්. ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමේ අවස්ථාවට පැමිණි ඇහැලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ගොඩනැගිල්ලක සේවය කරන පුද්ගලයින්ට මෙලෙස අවවාද කළා. බලන්න කීයද 54 මෙතන මිනිස්සු. අදා ගන්න ඕනේ දැන් කරනවා. ඔය ගෙවල් කින්ද ගොන්න වගේ වැඩ කරනවා. පුත්තලම ජේපී මාවතේ පදිංචි කරුවන් 190කට සිදු කළ PCR පරීක්ෂණවලින් 37 දෙනෙකුටම වෛරස ආසාදනය වී තිබෙනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ජේපී මාවතේ වීදි දෙකකට අද සිට සංචරණ සීමා පැනවූ බවයි. මේ අතර වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් අද අලුයම දෙනගම ප්‍රදේශයේදී අනතුරට ලක් වුණා. අනතුරෙන් තුවාල ලැබූ ගිලන් රථයේ සිටි සෞඛ්‍ය සේවකයන් සිව් දෙනා රෝහල් ගත කිරීමෙන් පසුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ අතර එහිදී එක් සේවකයෙකුට වෛරස ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව බෝකුන්දර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත එන්නත් ලබා දීම අද සිදු කෙරුණේ මෙලෙසයි. දැනට මෙරට භාවිතයට ගන්නා කොවිෂීල්ඩ්, සයිනෝෆාම් සහ ස්පුට්නික් V යන එන්නත්වල එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයන් ගණන මේ වන විට 125 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 870,992ක්. මේ අතර දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4ට ලිහිල් කෙරුණා. ඒ අනුව විශාල වාහන සංඛ්‍යාවක් අද පෙරවරුවේ කොළඹ නගරයට ඇතුළු වූ බව අද දින වාර්තාකරුවන් සඳහන් කළා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පැමිණි ඇතැම් පුද්ගලයන් මුඛ ආවරණ පවා නිසි ලෙස පැළඳ සිටියේ නැහැ. අංගල් මොකෝ මේ මාස්කේ බල්ලට දාගෙන යන්නේ උඩට දාන්න ඕනේ දැන් මේ විදිහට අපි දැන් සංචාරන සීමාවන්නේ
ලිහිල් කරලා තියෙන නිසා ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා නම් මේක දැන් ඊළඟට ළඟ ළඟ තියෙන ගෙවල් වලින් තව පොඩ්ඩක් එහාට යනවා ඉන්දියාවේදී ඩෙල්ටා ප්‍රභේදය ප්‍රථමයෙන් වාර්තා වීමෙන් පසුව මාස 4ක් 4මාරකට පස්සේ තමා විශාල වශයෙන් රෝගය පැතිරිලා ගිය බව රටේ දැනගත් මේක අපිට හොඳ පාඩමක් අපි සියලුම දෙනා සෞඛ්‍ය පුරුදු හොඳින් පිළිපැදිය යුතුයි මේ අතර කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබර්ට් කොක් ආයතනයේ සිදු කරන ලද පර්යේෂණයකදී ලංකාවේ බවුලන්ගේ මලපහවල ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස් ප්‍රභේද ඇති බව හඳුනාගෙන තිබෙනවා. බවුලන් 395කින් බුද මාර්ගයේ ආශිත රැස් කරන ලද සාම්පල් සඳහා අප PCR පර්යේෂණ සිදු කරන ලැබුවා. එයින් සාම්පල 33කින් මෙම ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස අපට හඳුනා ගැනීමට හැකි වුණා. බවුලන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසයේ සම්ප්‍රේෂණය වෙන බවට ශ්‍රී ලංකාවේ මෙතෙක් තහවුරු කරගෙන නැති අතර ඒ සඳහා වැඩිදුර පර්යේෂණ කටයුතු සිදු කළ යුතු වේ. මේ අතර නාවික හමුදාව විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ විශේෂ ප්‍රතිකාර ඒකකය නාවික හමුදා ප්‍රති වයිස් අද්මිරාල් නිශාන්ත උල්ගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය සේවයට එක් කෙරුණා. අද තවත් කොවිඩ් ආසාදිතයන් 1239 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව බෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 249289ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද සුවය ලබා පිටව ගිය 1843 දෙනා සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 214668ක්. ඒ අනුව ආසාදිතයන් 33650 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න